කියන් ස්පෝට් චැනල්ල එකත්ක් එකතුරන්න ඔයලා හැමෝටම සුබ දවසක් කිය ප්‍රාත්ථනා කරනවා. අපි කලින් වීඩියෝ එකේ ගෙනාව මතක අපි කිව්වා මේ හරුතෙන් අපි ප්‍රේදිස්ට ඇටක් කරනවා කියලා අපේ චැනල් එකට සොෆ්ටවෙයාර් රිවියුස් ගේමර්ස්ලාට ඕන කරන ගේමර්ස්ලාට යූස් වෙන සමහර සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඒවය අපි ක්විට් රිවියව් එකත් කොහොමද මේක යස් කරන්න සෙටප් කරගන්න විදිය ඒව කියල දෙන වීඩියෝ සෙට් එකක් අප්ලෝඩ් කරනවා කියලා අපි කලින් වීඩියෝ එකේ කිව්වා අයෝබිටි ස්ක්‍රීන් රෙකෝඩර් එකත් ඒක රිවියව් එකත් එක්ක. ඉතින් අද මම ඒ වීඩියෝ එක වෙන්චර් කරා වගේ අද අපි අරන්ගන්නේ Nvidia Shadow Play. Nvidia ඇතුලෙන් Nvidia GPU තියෙන කට්ටියට එක්ස්ක්ලූසිව්ලි දෙන සර්විස් එකක්. සොෆ්ට්වෙයාර් එකක් ගැන පොඩි රිවියව් එකක් කරන්න. ඉතින් මේ රිවියව් එක අර අයෝබිට් මගේ මෙන්න තියෙන සොෆ්ට්වෙයාර් එක අයෝබිට් ස්ක්‍රීන් රෙකෝඩින් රෙකෝඩර් එක තරම් ලයිට් නෑ. ඒ කියන්නේ පොඩ්ඩක් කොම්ප්ලෙක්ස් සොෆ්ට්වෙයාර් එකක්. ඒ කියන්නේ මං කියන්නේ ඒක යූස් කරන්න අමාරු කියන එක නෙමෙයි. ඒගොල්ලෝ ඉල්ලන ස්පෙක්ස් පොඩ්ඩක් වැඩි. ඉතින් ඒකින් තමයි ඉස්සල්ලාම මම මේ Shadow Play එක අප්ලෝඩ් කරන්න කලින් Shadow Play එක ගැන IOBT screen recorder එක ගැන මම කරේ. මොකද හැමෝටම අපි හැමෝටම හොඳ high end PC නෑ. ඇත්තටම කියනවා නම් තියෙන තත්ත්වයක් එක්ක ඉතල ලොකු PC එකට යන්න අමාරු කට්ටිය ඉන්නවා. ඒ වුණාට ගේම් ප්ලේ රෙකෝඩින්ග් කරන්ද ස්ක්‍රීන් රෙකෝඩින්ග් කරන්න ඕන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට තමයි IOBT screen recorder ගැන වීඩියෝ රිවියව් එක අපි ඉස්සෙල්ලාම අප්ලෝඩ් කරේ. අන්න ඒ හේතුව නිසා අද බහිමු Nvidia Shadow Play කියන්නේ මොකද්ද, මොකද්ද වෙන්නේ, ස්ක්‍රීන් කැප්චරින් වලටම හදපු සොෆ්ට්වෙයාර් එකක් තමයි Shadow Play කියන්නේ. ගේම් කැප්චරින් වලට විතරක් නෙමෙයි, දැන් මම මේ ස්ක්‍රීන් රෙකෝඩින්ග් කරන්නේ තේ Nvidia Shadow Play යූස් කළම තමයි. අපි යමු ඒගොල්ලන්ගේ සයිට් එකට. Nvidia Shadow Play කියලා Google එකේ සර්ච් කරාම නැත්නම් Shadow Play කියලා ගහුවාම ඉස්සෙල්ලාම එන්නේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක. අපි සයිට් එක ගියාට පස්සේ මේකේ තියෙනවා හැමදේම. Nvidia Shadow Play record and capture your creators gaming moments. ඉතින් මේක Shadow Play එකේ වෙනම software එකක් නෑ. ඉස්සෙල්ලා මේක මතක් කරන්න ඕන. Shadow Play එක තියෙන්නේ Nvidia GeForce Experience එක ඇතුලේ. ආ වයි ඉස්සර වගේ නෙමෙයි, දැන් Nvidia drivers download කරලා ඒ වැඩ ටික කරගන්න ලේසන් විදිය Nvidia GeForce Experience කියන software එක. ඒකෙන් ඔක්කොම ටික ඔයගලන්ට ලේසින් කරගන්න පුළුවන්. දැන් නැත්නම් ඔය Nvidia site එකට ගිහිල්ලා manually ඔයගේ VGA card එක, එතකොට ඔයගේ මොනවාද Windows use කරන්නේ ඒ ඔක්කොම manually select කරලා download කරන්න එක ලොකු වැඩක් නෙවෙයි. ඒ ඔක්කොම ලේසින් කරගන්න අවස්ථාවක් දීලා තියෙනවා Nvidia ආයතනයේ GeForce Experience කියන software එක. අපි බලමු මේක මොනවද වෙන්නේ කියලා. Shadow Play කියන්නේ මොකක්ද ඔයි කියන තරම් මොකක්ද මේකේ තියෙන වැදගත්කම කියලා අපි බලමු. මේකේ තියෙන විදියට instantly replay and record ඒකේ තියෙන හැටියට මොකක් හරි amazing stunt එකක්, ඒ කියන්නේ PUBG එක එකපාර kill දෙක තුනක් ගත්තා කියලා හිතන්නකෝ. ඒක special moment එක. ඉතින් ඒ වගේ ඒවා instantly record කරගන්න ඒකත් හොඳම 4K HDR 60 frame rates per second විදියට රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරන්න ඔයාලට කැමති නම් අන්න ඒක තමයි software එක. ඉතින් මේ instant replay and record එක RTX 30 series එකකින් උඩ එකට තමයි available වෙන්නේ. එතකොට දැන්ට සාමාන්‍යයෙන් ඊට වඩා අඩු series වල VGA card use කරන කට්ටියට මෙන්න මේ ටික තමයි තියෙන්නේ. ගේමින් හැම මූමන්ට් එකක්ම රෙකෝඩ් කරන්න පුළුවන් ලේසියෙන්ම. එතකොට ගේම් බ්‍රෝඩ්කාස්ට් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ලයිව් ස්ට්‍රීම් කරන්නත් පුළුවන්. මම ලයිව් ස්ට්‍රීම් එක තාම ට්‍රයි කරලා නැහැ. මම අර කලින් PUBG mini episode වල mention කරා වගේ අපේ connection ප්‍රශ්නයක් තියෙන නිසා මේ අපිට තාම ස්ට්‍රීමින් කරන්න හැකියාවක් නැහැ. ඒකින්ද මට ඒක tutorial එක මේ tutorial එක කොහොමද මේක live stream කරන්නේ කියලා පෙන්වන්න විදියක් නැහැ. ඉතින් මම කිව්වා වගේ GeForce Experience එකේ තමයි මේ software එක තියෙන්නේ. ඒක හින්දා වාට ඉස්සෙල්ලාම මේක install කරලා නැත්නම් GeForce Experience එක වාට download කරන්න වෙනවා. ඊට පස්සේ තමයි system requirement. ඉතින් මම කිව්වා වගේ මේක මේ select කරගත්ත VGA card ටිකකට high end ටිකකට විතරයි support කරන්නේ. ඒක හින්දා download කරන්න කලින් ඔයාගේ system එකත් එක්ක system requirement එක මේගොල්ලෝ mention කරලා තියෙනවා match වෙනවද කියලා බලලා ඉන්න එක ඇඟට හොඳයි. දැන් මේක operating system එක නම් එච්චර ලොකු දෙයක් නෑ. Windows 7, 8 හරි Windows 10 හරි තියෙන්න ඕන. RAM එක 2GB තියෙන්න ඕන. Disk space එක තියෙන්න ඕන. මේක install කරන්න 1GB space එකක් තිබ්බොත් හොඳටම ඇති.
එතකොට සපෝටඩ් හාඩ්වෙයා මේක දා තිනේ Intel 20M G series හරි Core i3 57 නෝ ඊට වැඩි ප්‍රොසෙසර් තිබ්බන මේක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් AMD නම් AMD FX Ryzen 357 Threadripper හරි ඊට වඩා හොඳ CPU එකක් හරි තියවන නෝ ගන්න එතකොට experience එකේ GPU series එකට අදාළව support කරන දේවල් තියෙනවා එතකොට RTX වලට drive update game optimization share and shield PC streaming ඔය කියන option ටික support කරනවා එතකොට GTX 10 1610 900 800 700 600 and laptop series එක 900M series එකට ඒකටත් ඔය option තුනම support කරනවා MX 100 MX 200 MX 300 GeForce 800M ඒ කියන්නේ ඔක්කොම laptop GPU සේවට අර option තුනෙන් දෙකක් විතර support කරන ඒගොල්ලන්ට stream කරන්න බෑ එතකොට share requirements දැන් මේක තමයි වැදගත් වෙන්නේ දැන් ඔයාලට shadow play එක run කරන්න නම් ඔයාලට GTX 650 හෝ ඊට වැඩි VGA card එකක් තියෙන්න ඕන PC එකෙන් shadow play run කරනවා නම් ඕක තමයි තියෙන එකම අවාසිය ඇත්තෙන්ද තමයි ඔයගලන්ට වැදගත් වෙන්නේ IOB tasting recorder මොකද මේ වගේ ලොකු option இல்லන්නේ මේක මෙහෙම இல்லන්න හේතුව මේකෝල දැන් heavy game එකක් සල්ලන් කරනවා අපි හිතමුකෝ Witcher හරි ඔය වගේ Cyberpunk හරි ඔය වගේ graphic වැඩි game එකක් run කරද්දී screen recording කරන්න යද්දී අනිවාර්යෙන් lag වෙන scene එකක් එනවම තමයි මොකද ඒක හරි smooth මේව ගන්න නම් ඔයාලට superior rig එකක් තියෙන්න ඕන ඉතින් සාමාන්‍ය medium specs තියෙන rig එකක මේ මේගොල්ලෝ කියලා තියෙන mention කරලා තියෙන GTX 650 හරි ඊට වැඩි හරි notebook series එක නම් GTX 850 M860 වගේ VGA card එකක් තියෙනවා නේ shadow breaking කරන්නේ GPU එකට CPU එකට කිසිම stress එකක් නැතුව ඒ කියන්නේ game එකට කිසිම හානියක් වෙන්නේ නැති වෙන්නේ screen recording කරන mechanism එකක් මේගොල්ලෝ add කරලා තියෙනවා software එකට ඒක තමයි මේ software එක ඉතර famous ගොඩක් ලෝකේ ස්ට්‍රීමර්ස්ලා ගේමර්ස්ලා gameplay upload කරන කට්ටිය මේක use කරන්න ප්‍රධානම හේතුව ඒක ඉතින් මේකට competitive app එකක් මේ වෙනකන් තිබ්බේ නැහැ ඔය iobit එක එනකන් මං හිතන්නේ තිබ්බේ නැහැ මේ තරම් හොඳ quality screen record එක ඒක මට sure එකට කියන්න පුළුවන් එතකොට game stream requirements game stream කරනවා නම් ඔයාලට shield tv එකක් හරි tablet එකක් හරි දෙන්න ඕන එහෙම නැත්නම් gpu අර මං කිව්වා තියෙනවා වගේ GTX 650 එකට වඩා උඩ එකක් තියෙන්න ඕන notebook එක නම් GTX 700M or higher තියෙන්න ඕන CPU එක හරි ඉල්ලලා තියෙන option එක Intel Core i3 second generation හරි AMD ඔය තියෙන mention කරලා තියෙන X4 630 processor හරි ඊට වඩා තියෙන්න ඕන driver version එක 418 එකට වඩා වැඩි වෙන්න ඕන internet එක අර මේගොල්ල mention කරලා තියෙන bandwidth එකක් තියෙන internet connection එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕන ඒක තමයි recommended කියලා තියෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ stream කරද්දී buffer වෙනවා ඒකට බලන එක්කෙනාට කැඩි තමයි බලන් දෙන්නේ එහෙම stream කරන එකේ තේරුමක් නැහැ ඒක තමයි අපි stream කරන්නේ නැත්තේ ඉතින් මේක තමයි ඒගොල්ලන්ගේ website එක mention කරලා තියෙන විස්තර shadow play ගැන අපි GeForce experience එකට ගිහින් බලමු කොහොමද shadow play එක පෙන්වන්නේ දැන් අපි GeForce experience එකට ඇවිල්ලා තියෙන්නේ experience එක ගැනත් මම පුළුවන් වුණොත් වීඩියෝ එකක් දාන්න කෙටියෙන් කිව්වොත් එහෙම ඉස්සෙල්ලාම මගක drive update එකක් තිබ්බොත් මෙතන පෙන්නවා අපි දෙතනින් අලුතින් මොනවද ඒක ඇවිල්ලා තියෙන්නේ what's new ඒ ඔක්කොම අපිට බලා ගන්න පුළුවන් download ගන්න කලින් මේ වට ඕන කරන update එකක් වගේ න download කර ගන්න පුළුවන් මෙතන එතකොට දැන් අපි ආවේ ඒකටත් නෙමෙයි අපි බැලුවේ shadow play එක බලන්න ආවේ එතකොට shadow play එක active කරගන්න නම් ඔයා යන්න ඕන in දැන් මෙතන settings වලට ගියාට පස්සේ right side දෙකේ තුන්වෙනිදම තියෙන option එක in game overlay ඉතින් මෙතනට ගිහිල්ලා මේක ready කියලා තියෙනවා අපි මේ පැත්තෙන් ඊට ඉස්සරහින් තියෙන option එකේ මේ untick කරලා තියෙනවා නම් ගොඩක් ඒවා untick කරලා තමයි තියෙන්නේ before ඒක tick කරන්න එතකොට ඒක දැම්මට පස්සේ යටින් තියෙනවා ඕල්ට් සෙට් දෙවුවාම gameplay control panel එක එනවා කියලා. මෙතන අපිට rig එකේ version, driver version, VGA card එක RAM එක ඉතින් බලා ගන්න පුළුවන්. එතකොට මේක on කරන්න ඕන අපි මේ
මනාද ගේම් එක කැප්ච කරන්න නන්නම් ස්කීන් වාගේ ස්කීන් කැප්ි කාන්ට කල මේටික ඇක්ටව කල ඉන්දෝන වාට මෙතන සෙටිංස් වදේදී බලාගන්න පුළුවන් ඔයාගේ එක්ස්පිරියන්සේ ගැන කොන්ටරෝල් කොටල් සොරි ඕටිස ගැහුවක් ගාමන් එන්න ඔප්ෂන් ටික මනාද මෙතන කියලා බලාගන්න පුළුවන් වීඩියෝ කැප්ච එතුකට ඉන්ස්ට ලේ ඔක්කොම ඕඩියෝ නම් ෝඩියෝ කොහොමද මෙ වන්න සෝවාසු වලින් ඕඩියෝ ටක්ස් එතකොට බස්ට එක වොලින් පූස්ට එක මයිකරෝෆෝන් බස්ට එක ඒ ඔක්කොම වාට මෙතන හදාගන්න පුළුවන් එතකොට කී බෝෂෝකට කනෙට්නේවා ෆොටෝමෝඩ් ගේම් පිල්ට වාට ගේම් එක 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 ෆිල්ටර් සැට් කරගන්න පුළුවන් කමත්ති හැස් කාන්ඩ පුලන් ගේම් එක එතකොට හයිලයිස් කියලා තියෙන ඒක සමහර ගේම් වලට විතරේ සපෝට් කරන මන් දැනුවත් මන් සෙල්ලම් කරපු ගේම් වලින් හයිලයිස් තිබ්බේ ෂැඩෝ ඔෆ් ති ටොම් රයිඩර් එක මට මතක හැටියට තිබ්බා ඒ වගේ ස්පෙසිෆික් ගේම්ස් වලට විතරයි හයිලයිට්ස් කියලා දෙන්නේ ඒක සමහර අමාරු තැන් අමාරු පසල්ස් ස්ලෝ කරන තැන් විසඳන තැන් තියෙනවා ඒ වගේ තැන්ට ඔටෝම මම හිතන්නේ ස්ක්‍රීන් රෙකෝඩින් එක ඇක්ටිව් වෙන සීන් එකක් තමයි තියෙන්නේ ඒක මම හරියටම හොයලා බැලුවේ නැහැ මොකද වෙන්නේ කියලා මට හිතෙන්නේ ඒ වගේ එකක් තමයි තියෙන්නේ ඒකට ඒ වගේ ඒ වීඩියෝස් වලට YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන් ඒකට අමාරු කට්ටිය අනිවාර්යයෙන් YouTube එකට ඇවිල්ලා බලනවා මේ පසල් එක කොහොමද විසඳන්නේ කියලා ඒ වගේ කට්ටියට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ඉතින් මෙහෙම තමයි මේ සෙටින්ග්ස් ටික තියෙන්නේ කන්ට්‍රෝල් පැනල් එකේ මේකේ මේ එඩිට් කරන්න ඒ වගේ මොකුත් නැහැ ඒවා කරනවා නම් වා මැනුවලි වෙනම පාටි සොෆ්ට්වෙයාර් එකක් යූස් කරලා ඩාවින්චි රිසෝල්ව් හරි පවර් ඩිරෙක්ට් හරි වගේ සොෆ්ට්වෙයාර් එකක් යූස් කරලා තමයි එඩිට් කරන්න වෙන්නේ. ඉතින් මේක තමයි GeForce Experience එකේ Shadow Play ට්‍රේ එක මේ වීඩියෝ එක තමයි එන්නේ. ඉතින් අපි මේක ක්ලෝස් කරනවා මීට වඩා ලේසි අපි ෂෝට්කට් යූස් කරනවා නම් ෂෝට්කට් එක තියෙන්නේ ඉස්සෙල්ලාම රෙකෝඩ් කරන්න පටන් ගන්නවා නම් Alt F9 නෙබුවේ ගමන් රෙකෝඩ් වෙන්න පටන් ගන්නවා I Alt F9 නෙබුවේ ගමන් රෙකෝඩින් එක ස්ටොප් කරනවා ඒක තමයි ලේසිම විදිය. ඉතින් IO bit එකේ වගේ මේකේ මේ උඩ තියෙන බෝඩර්ස් එහෙම පෙන්වන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ කිසිම නැහැ වෝටර්මාක් මොකුත් පෙන්වන්නේ නැහැ. ඉතින් බෝඩර් රේ තිබ්බම කොච්චර උනත් අර වටේ රතුපාට බෝඩ් එකක් වගේ තියෙනවා දැක්කම මම හිතන්නේ ඒකත් පෙන් අර මම හිතන්නේ IO bit එකේ පෙන්වෙන්නේ නැහැ මම හිතන්නේ. ඒ වගේ මුකුත් පෙන්වන්නේ නැහැ. ගේම් ප්ලේ එකට කිසිම හානියක් වෙන්නේ නැතුව ආට ගේම් එක රෙකෝඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ගේම් ස්ට්‍රීම් එකේ වුණත් මේ දැක්කන දැන් මේක පෙන්වන්නේ මේ මේකල රෙකමන්ඩ් කරන තරම් ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් මට නැහැ කියලා තියෙනවා. ඉතින් නුවන්ට හුරු නැහැ ගේම් ස්ට්‍රීම් එකක් කරන එක. මොකද අපේ ෆෑන්ස්ලට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න බැරි වුණා හරි ඉන්ටර්නෙට් කනෙක්ෂන් ගන්න නැත්නම්. එතකොට මේ ඔක්කොම බලා ගන්න පුළුවන් ගේම් ඔප්ටිමයිසේෂන් මේ ඔක්කොම ඒ තියෙන්නේ ඔක්කොම Nvidia experience එකේ තියෙන ඔප්ෂන් තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි Shadow Play එක ගැන සාරාංශයක් විදිහට කිව්වෝ. Shadow Play එකේ මෙන්න මේ දේ තමයි තියෙන්නේ. ආ gamersලාට Nvidia VGA card use කරන අර මම කිව්ව series වලින් උඩ VGA card use කරන කට්ටියට Nvidia Shadow Play එක නැතුවම බැරි software එකක් කියලා කියන්න ඕන ගොඩක් කට්ටිය දන්නවා මේ ගැන. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මම මේ දැන් මේ අර IO bit එක දාද්දි record කරේ මොකෙන්ද කියලා ඔයගොල්ලෝ බලන්නේ හින්දා සහ මේ ගැන දන්නේ නැති කට්ටිය ඇති Nvidia හොඳ VGA cards use කරන. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැත්නම් දැන් තියෙනවා chance එක activate කරගන්න experience එක install කරන්න experience එක නැතුව shadow play කරන්නේ නැහැ. ඒක හින්දා experience එක download කරගන්න experience download කරන link එක මම මේ video එකේ පල්ලෙහෙන් දාන්න. ඉතින් මේක තමයි අපේ දෙවෙනි review සහ tutorial එක software එකක් සම්බන්ධයෙන් අපි upload කරපු channel එකේ. I think අදහස් තියෙනවා නම් යෝජනා චෝදනා තියෙනවා නම් පල්ලෙය comment section එකේ ඒක mention කරන්න අමතක කරන්න එපා. channel එක මේ වෙනකන් subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ bell button එක ඔබන්න. එතකොට අපේ notification ඉස්සරහම එයි. තවත් මේ වගේම software සම්බන්ධ review එකක් සමග හම්බ වෙමු. ඊට අමතරව අපේ game plays, game reviews ඊට අමතරව අපි සුපුරුදුපාදී අපි හැම සතියේම සති දෙකකට පාරක් වගේ දාන PUBG Mania අනිවාර්යෙන් බලන්න interesting හොඳම players ලා ටිකක් එකතු කරලා තමයි සම්මන් කරන්නේ. දිගින් දිගම අපේ channel එකත් එක්ක ඉඳලා අපි අලුත් අලුත් දේවල් කරන්න බලමු. ලංකා e-sport පැත්තෙන් පොඩ්ඩක් ලොකු වෙනසක් කරන්න බලමු. ඉතින් ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.